ධර්මශ්‍රේණි ප්‍රථමේන්ති සරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන් තුනතාව. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං. ආම භන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සබ්බෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යස්සාසවා පරික්ඛීනා ආහාරේ ච අනිස්සිතෝ ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආකාසේ ච සකුණ්ණානං පදං තස්ස දුරන්තයං ති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණ ධර්මයට අනුව අපේ ජීවිත නිබඳව නිරතුරුව සකස් කරගන්න ඕනේ. මේ ජීවිතය සාර්ථක කරගන්නටත් සසර ජීවිතය සුවපත් කරගන්නටත් අපි හැම නිමේෂයකම කළ යුතු දේවල් නොකළ යුතු දේවල් මොනවද කියලා හොයලා බලලා, කළ යුතු දේ කරන්නටත් නොකළ යුතු දේ නොකර ඉන්නටත් හැම නිමේෂයකම දක්ෂ වෙන්න ඕනේ. එහෙම නොවුනහොත් අපි හැමදාමත් සසර ජීවිතයේ එකම දේ කර කර එකම දේ කර කර වාසය කරාවි. අපි මේ කරන කියන දේවල් කොයිතරම්නම් වැදගත් වෙනවද කියලා අපේ ජීවිතයේ සංසාරික ජීවිතයේ සුවපත් වෙන්න අපි නිබඳව හොයලා බලන්න ඕනේ. ජීවිතයේ පිළිබඳව සැලසුම් සකස් කරන්න ඕනේ. ඒ වගේම අරමුණු තියෙන්න ඕනේ.
එහෙම නැත්නම් උලංගයන කොලයක් වගේ ඔහෙ තියෙවි. තමන්ට දුර පේන ආකාරයට තමයි ඒ ඒ අය එක 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 ආකාරයේ සැලසුම් සකස් කරගන්නේ තමන්ට පේන දුර අනුව. සමහර අය ඉන්නවා අපි දන්නවා ජීවිතේ එක දවසක් ගැනවක්වත් අරමුණක් ඒ කියන්නේ සැලසුමක් නැහැ සාර්ථක කරගන්න. ඒ අයට පසුගිය කාලේ හරියට කරදර වුණා. ඒ මොකද එක දවසක්වත් එහාට ජීවත් වෙන්නේ කොහොමද කියලා අද හොයාගත්ත අද කෑවා අද හිටියා. ඉතින් ඒක ඒකෙදි අසාර්ථක වෙන්න හේතුව යම් කරදරකාරී තත්ත්වයක් ආපු ගමන් එයාලා ලොකු ගැටලුවකට පත් වුණා. සමහර අය මාසයකට වගේ සැලසුම් තිබුණා. එතකොට පහුගිය කාලේ කරදර එනකොට එයාලට මාසයකට වැඩිය දරා ගන්න බැරි වුණා. ඒ වගේ සැලසුම ඈතට තියෙන තාක්කල් සාර්ථකව ඒ අරමුණට යන්න පුළුවන්කම තියෙනවා අසාර්ථක නොවේ. ඉතා සාර්ථක සැලසුම් තියෙනවා නම් අරමුණට යන්න අසාර්ථක නොවී පුළුවන් ඒ ඒ සැලසුම් කරලා තියෙන කාලය දක්වා. ලෞකිකව යහපත් විදිහට ජීවත් වෙන්න හුඟක් අය සැලසුම් කරලා තියෙනවා. හුඟක් අයට පේන්නේ මේ ජීවිතේ මරණය දක්වා. හුඟක් අය අපි අහපුවාම කියන්නේ සාමාන්‍ය කතාවල තියෙන්නේ මැරෙනකන් යහතින් ජීවත් වෙන්න ඕන කියලා. සමහර වෙලාවට දරුවෝ නැති තරුණ යුවලක් ඉන්නවා නම් හුඟක් කට්ටිය කියනවා ටික දවසක් යනකොට දරුවෙක් නැත්තම් අරගෙන හරි දරුවෙක් හදාගන්න ඔය කට්ටිය මේ වයසට ගියාම සලකන්න කවුරු හරි ඕනේ. ඒ කියන්නේ හැමෝගෙම අදහස තියෙනවා වයසට ගියාම කොහොමද ජීවිතේ සැලසුම් සකස් කරගන්නේ කියලා. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ සමහර අය කියනවා විශ්‍රාමික يعني විශ්‍රාම පඩියක් තියෙන රස්සාවක් තමයි හොයාගන්න ඕනේ කියලා. ඒ මොකද ඒ හැමෝම සැලසුම් කරනවා මරණකම් ජීවත් වෙන්න කියලා සැලසුම් කරනවා. මරණකම් කරදරයක් නැතුව ජීවත් වෙන්න මට ඉන්න තැනක් තියෙන්න ඕනේ. ආදායමක් තියෙන්න ඕන සලකන්න කෙනෙක් තියෙන්න ඕන කියලා අපේ මනස එහෙම අනාගතේ සැලසුම් කරන ගතියක් තියෙනවා. නුවණ තියෙනවා නම් ඒ සැලසුම වඩා හොඳයි. නුවණ නැති අය එහෙම සැලසුම් කරන්නේත් නැහැ. ඔහේ ඉන්නවා ඉඳලා පොඩි දෙයකදී ලොකු පීඩාවකට පත් වෙනවා. හරි. ඉතින් මෙන්න මෙහෙම තත්වයන් යටතේ අපි බලන්න ඕන අපි කොච්චර සැලසුම් කරලා තියෙනවද කියලා. ඒ ඒ අය ඒ ඒ අයගේ සැලසුම හදන්නේ ඒ ඒ අයට පේන මානයට අනුව. අතේ තියෙනවා කියලා හිතන්නකෝ කරුවලේක යන කෙනෙකුට විදුලි බිබුලක් මොකක් හරි පන්දමක් වගේ එකක්. ඒ පන්දම ප්‍රබල නම් ඒකේ එළිය ලොකුයි නම් ඈත පේන ප්‍රමාණය වැඩි. එතකොට එතනින් එහාට යන්න ඕන කොයි පැත්තටද මෙතන වලක් තියෙනවද ඒ විදිහට මගහැරලා යන්න බලන්නේ ඉස්සරහා පේන තරම අනුව තමයි. සමහර කට්ටියට තමන්ගේ ජීවිතේ මරණය දක්වා අපේ ජීවිතේ අපි සැලසුම් කරන්න ඕන ආකාරය දැනෙනවා. එකෙන්ද යාලේ ටික දැනුම තියෙනවා නම් හොඳට සැලසුම් කරගන්නවා. හැබැයි බොහොම කලාතුරකින් කෙනෙක් තමයි මරණයෙන් එහාට සැලසුම් හදන්නේ. සමහර අය සංසාරික ජීවිතේටම සැලසුම් හදනවා. සාරාසංකේ කල්පලක්ෂයක කාලයක් තිස්සේ සහ ඊටත් වැඩි කාලයක් නියත විවරණ ගන්න පෙර ආතුව ඉඳන්ම මහා බෝධිසත්වයන් වහන්සේගේ සංසාරික ජීවිතේට සැලසුමක් තිබුණා. නියත විවරණ ගත්තට පස්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න ඕන කියලා විතරක් ඒ සැලසුමකට ආපු කාලය මොනවද බුද්ධ අංකුර කියලා හොයන්න පටන් ගත්තා. දානං සීලංචන එක්කම්මං ප්‍රඥා වීරියන පංචමං ආදී වශයෙන් පාරමිතාවන් සම්පූර්ණ කරගන්න ඕනේ කියලා තේරුම් ගත්තා. තේරුම් අරගෙන භව ගානක් තිස්සේ මුළු තුන් ලෝකෙම අවබෝධ කරගන්න අවශ්‍ය කරන මානසිකත්වය සකස් කරගන්න මහා බෝධිසත්වයන්සේට සැලසුමක් තිබුණා. අපි අහන්න තමන්ගේ අතුලාන්තයෙන් සැලසුමක් තියෙනවද කියලා. තමන්ට සැලසුමක් තියෙනවද? ඒ වගේ සසර ජීවිතේ මං මෙන්න මේ ආකාරයටයි නිවන් දකින්නේ. මම මේ ජීවිතේ නිවන් දකින්න කොහොම හරි කරලා. ඒකට සැලසුමක් තියෙනවද? බැරි වුණොත් යම් හේකින් කියලා ආසන්නම ජීවිතේ ඊළඟ ජීවිතේ අඩුම ගානේ භව කීපයක් ඇතුළතවත් මොකද අපි අහලා තියෙන හැටියට තව වසර 2500ක් වැනි කාලයකදී ශාසනය අතුරුදහන් වෙනවා. එතකොට ඒ කියන්නේ එහෙම ප්‍රවාදයක් තියෙනවා. එතකොට වසර 2500ක් කියන්නේ මේ බුද්ධ ශාසනය තියෙන ප්‍රදේශයකම ඉපදුනොත් එහෙම සාමාන්‍යයෙන් භව 25ක් විතර තියෙනවා. එහෙමනම් අඩුම ගානේ නිවන් දකින්න. නමුත් හැබැයි
ඒ අවසාන මොහොත දක්වාම මේ ප්‍රතිපත්තිය තිබුණත් ඒක තියෙන ප්‍රදේශ අඩු වෙනවා පිරිහිලා යන්නේ එහෙමනේ ඉතින් අදටත් එහෙමයි නිවැරදිව ධර්මය අපිට එකතු කරගන්න අවශ්‍ය කරන තැන් අවශ්‍ය කරන ක්‍රමවේද තියෙන කල්යාණ මිත්‍රයන් හොයාගැනීමේ අපහසුතාවයන් තියෙනවා ඉන්න අනිත් එක තමයි අර යකඩේ දිරාලා යන්නේ මලකඩෙම්ම යකඩෙම්ම උපදින මලකඩෙන් කියලා සඳහන් කරලා තියෙනවා වගේ අපි තේරුම් ගත යුතුව තියෙනවා මේ ධර්මය තුලම මේ වෙනකොට ඒ ධර්මයට යම්තමින් සමානකම් තියෙන පොඩි පොඩි දේවල් හරහා සැබෑ ධර්මයේ යටපත් වෙමින් තියෙනවා ඒවා ඉස්මතු වෙමින් තියෙනවා කියලා හොඳින් පේනවා ඉතින් ඒකින් දා ධර්මය හොයා ගැනීමේ ගැටලුවක් එනවා ඉතින් මේ භවය භව කීපයක් ඇතුළත හරි මම කොහොම හරි කරලා මේ කටයුත්ත ඉවර කරගන්න ඕනේ කියලා එහෙම ඉවර වෙන්න නම් ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම ධර්මය ඇහෙන කල්යාණ මිත්‍රයෝ ඉන්න අඩුම ගානේ ප්‍රෞඪා ජීවිතයක්වත් වෙන්න ඕනේ. ඒ වගේ වෙන්න නම් Taman බොහෝ දේවල් කරලා තියාගන්න ඕනේ සැලසුම් තියන අය එහෙම කරනවා. සමහර විට මේ ජීවිතේ මට පැවිදි ජීවිතයක් ලබා ගන්න බැරි කමක් තියෙනවා. දැන් මේ වෙනකොට මාව අහු වෙලා ඉවරයි. මාව බැඳිලා ඉවරයි. පරිපූර්ණව පිරිසිදුවම සම්පූර්ණ කාලයම ධර්ම අවබෝධය සඳහා යොදවන්නට මට හැකියාවක් නැහැ. අන්න එහෙම තත්ත්වයක් නම් තියෙන්නේ. එහෙම හැකියාවක් නැත්තම් සැබවින්ම අපිට සිද්ධ වෙවි මේ කියන ආසන්නම ජීවිතේ හරි පරිපූර්ණවම පිරිසිදුවම පිරිසිදුකම සහ පරිපූර්ණ බව කියන්නේ ඒ කියන්නේ පිරීලා තියෙන්න පුළුවන් යමක් හැබැයි අපිරිසිදු වෙන්න පුළුවන් එහෙමනම් වැඩකුත් නැහැ. ඒ වගේම පිරිසිදු වෙන්න පුළුවන් යමක් පිරීලා නැති වෙන්න පුළුවන්. එතකොට පරිපූර්ණවම පිරිසිදුවම මේ සාසනික බ්‍රහ්මචාරියේ යෙදෙන්න ඕන කෙනෙක්. එහෙම යෙදෙන්න පුළුවන් හොඳම කෙනා තමයි පැවිද්දා. ඉතින් ඒක තුල මහා රසයක් මහා මිහිරක් තියෙනවා. මේ ලෞකික ජීවිතයේ තියෙන කම්කටොළු ඒ තුල නැහැ. ඇයි? සිව්පසේවක්වත් හොයා ගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නැති නිසා. සිව්පසේවක්වත් සොයා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති නිසා වෙන් කිසිම ගැටලුවක් නැහැ. මේ පරිපූර්ණවම පිරිසිදුවම මේ බ්‍රහ්මචාරයාවේ යෙදෙන්න පුළුවන්. එතකොට දැනෙන්න ඕන මම මේ ගෙවන ජීවිතයේ අර්ථය මොකක්ද? මම මේ ගෙවන ජීවිතය අනුව මට ඉදිරියට යන්න පුළුවන්ද බැයිද කියලා. ඉතින් එහෙම අරමුණක් ඇති කරගන්න ඕනේ සැලසුමක් ඇති කරගන්න ඕනේ. අන්න ඒ සැලසුම ඇති කරගන්න නම් මා යා යුතු තැන පිළිබඳව යම් අදහසක් තියෙන්න ඕනේ. ඉතින් අපි අපිට තියෙනවා ධම්මපදයේ දැන් මම අමුතුවෙන් විග්‍රහ කරන්න ඕනේ නැහැ. දැන් අපි දන්නවා අරහන්ත වග්ගය කියලා කියන්නේ පින්වත්නි රහතන් වහන්සේලාගේ ස්වභාවයන් පිළිබඳව දේශනා කරලා තියෙන ගාථා ධර්ම එකතු කරලා සකස් කරගත්ත වග්ගයක්. ධම්මපදයේ තියෙන හත්වෙනි වග්ගය. එතකොට මේ අරහන්ත වග්ගය අපි හොඳින් භාවිතා කිරීමෙන් අපිට මෙන්න මේ ඉලක්ක පිළිබඳව ලොකු අදහසක් ඇති වෙනවා. අද අපි එහි හතරවෙනි ගාථා ධර්මය තමයි විග්‍රහ කරගන්නේ. රහතුන්ගේ ඉපදීම දැනගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හරියට මොකක් වගේද? අහසේ ගිය කුරුල්ලන් ඒ ගිය මාර්ගය මොකද්ද කියලා දැනගන්න බැරි වෙනවා වගේ රහතන් වහන්සේලාගේ ඒ ස්වභාවය මරණින් මත්තේ මොකද්ද උනේ කියලා හොයාගන්න බැරි වෙනවා කියන තේරුම තියෙන ගාථා ධර්මය. යස්සාසවා පරික්කීනා ආහාරේච අනිස්සිතෝ ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආකාසේච සකුණ්ණානං පදං තස්ස දුරන්තයං කියන ගාථා ධර්මය. ඉතින් මේවා හොඳින් විග්‍රහ කරගන්න ඕනේ. මෙතන තියෙන ප්‍රධානම කාරණාවක් අපි විග්‍රහ කරගමු. එතකොට අපිට යම් අරමුණක් ඇති කරගන්න පුළුවන් පින්නත් නේ අපිට මොකද්ද වෙන්න ඕනේ කියලා. මෙතන තියෙනවා දැඩි කෙලෙස් පිළිබඳව අදහසක්. ආශ්‍රව ආශ්‍රව කියලා කියන්නේ දැඩි කෙලෙස් ධර්මයන්. එතකොට යම් කෙනෙකුගේ මේ ආශ්‍රවය මුලිමුණින්ම නැති වුණාද අපි බලමු මොනවද මේක අපි හොඳට තේරුම් ගමු මොකද්ද කියලා. ආශ්‍රවය මුලිමුණින්ම නැති වුණාද? ආහාරයෙහිත් නොඇලුනේද? එතකොට බලන්න මෙන්න මේ විදිහට කෙලෙසුන් නැති කෙනෙක් අනිමිත්ත ආදී ශුඤ්‍යත අනිමිත්ත විමෝක්ඛ කියලා කියන
මේ තත්ත්වයන් වලට පත් වෙලා ඒ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා නැවත උත්පත්තියක් ලබන්නේ නැහැ කියන එක තමයි මේ ගාථා ධර්මයේ තේරුම. ඉතින් අපි මොහොතකට විමසලා බලන්න ඕන අපිට දැනෙන්න ඕන මේක මොකක්ද මේ ආශ්‍රව කියන්නේ? ඒ ආශ්‍රව නැති වෙනවා කියන්නේ මොකක්ද? එතකොට ඒකත් එක්ක එතෙන්ටම ඇයි මේ ආහාර පිළිබඳව සම්බන්ධයකුත් මේ ගාථා ධර්මයේ තියෙනවා. හරි. ඉතින් විමසලා බලන්න පොඩ්ඩක් සැනසෙන්නේ ඉන්නේ කියලා මගේ හිත මොනවද මගෙන් ඉල්ලන්නේ? අපිට තියෙනවා ගොඩ නැගිච්ච ලෝකයක්. ජීවිතේ අපේ ජීවිතය ගත්තොත් අපිට තියෙනවා ගොඩ නැගිච්ච ලෝකයක් හැමෝටම. ඒ ලෝකයේ ගැන මතකයක් තියෙනවා. ඒ මතකය ඔස්සේ සැරෙන් සැරේ අපි හඹාගෙන යනවා. දැක්ක දේවල් බලන්න යනවා. අහපු දේවල් අහන්න යනවා. විඳපු දේවල් නැවත නැවත විඳින්න අපි ඒ වස්තුන් රැක ගන්න උත්සාහයක් ගන්නවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා කියන මේ ඉන්ද්‍රියන් වලින් අරමුණු වෙන දේවල් නැවත දැක නැවත අස නැවත ඒ ගන්ධය රසය පහස සහ ආදරය වගේ දේවල් ධම්ම කියන්නේ වගේ දේවල් ඒවා තුලින් ලබන සතුටක් මේ හිත හැම වෙලේම ඉල්ලනවා ඒ සතුට ලබා දුන්නේ නැත්නම් දුකටපත් කරනවා. එතනයි තියෙන ප්‍රශ්නේ. ඉල්ලන සතුටෙන් අපිට ගැලවෙන්න පුළුවන්. හරි දෙන්නේ නැහැ කියලා ඉන්න පුළුවන්. දෙන්නේ නැහැ කියලා ඉන්න පුළුවන්. ඒක කරදරයක් නම්, ඒක හිරියරයක් නම් බලන්න එකම රූපය පෙන්වන්න කියලා අපි ගොඩ වතාවක් මේ හිත සතුටු කරන්න එකම රූපය නොපෙන්නා ඉන්න නැතුව කොහොම හරි පෙන්වනවා. මං කැමති කෙනාව දැකීමේ ආසාවෙන් පෙළෙනවා. දරුවන් දැකීමේ ආසාවෙන්, දෙමාපියෝ දැකීමේ ආසාවෙන්, ආදරය කරන අය දැකීමේ ආසාවෙන් පෙළෙනවා කියලන එකයි. පෙළෙනවා අය සාමාන්‍ය වචන. අපි හරි වචන පාවිච්චි කරලා තියෙනවා. ආසාවෙන් පෙළෙනවා. මම අහවල් අය දැකීමේ ආසාවෙන් පෙළෙනවා. පීඩණයට පත් වෙලා ඉන්නවා. ඉතින් ඒකෙහිඳ මම කල්පනා කරනවා මේක අයින් කරලා දාන්න ඕන. මම අය මේවා පෙන්වන්න නැතුව ඉන්නවා කියලා. පෙන්වන්න නැතුව ඉන්න බෑ පෙන්වත්. පෙන්වන්න නැතුව ඉන්න බැරි මොකද්ද? කවුරුවත් කැමති නැහැ දැවි පිච්චි ජීවත් වෙන්න. ඒක අමාරුයි. කැමති නැහැ නේද? ඒක කරන්න බෑ. ඒක නිසාවෙන්ම කයට වේදනාවක් එනවනම් කයේ ඉරියව්ව ඉක්මනට හදාගෙන දුක් වේදනාව නැති කරගන්නවා. කයට දුක් වේදනාවක් එන වෙලාවට කයේ ඉරියව්ව ඉක්මනින් වෙනස් කරගෙන ඒ දුක් වේදනාව නැති කරගන්නවා. සිතට දුකක් එනකොට ඉක්මනින්ම සකස් කරගෙන ඒ සිතේ දුක් වේදනාවත් නැති කරගන්නවා. කයට දුකක් එනකොට ඒ කයේ දුක් වේදනාව නැති කරගන්න අතර වාරයේ සිතට දුකක් එනකොට සිතේ දුක් වේදනාව නැති කරගන්නවා. එතකොට බලන්න අපේ පින්වත්නි මේ ක්‍රමවේද වලින් ඒ කියන්නේ දරන්න බැරි හින්දා ඒක කරන්නේ අපිට ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. කයට ඇති වෙන දුක් වේදනාවල් ඇති වෙනකොට බෙහෙත් අරගෙන නැත්තම් දැන් මේ මෙහෙම ඉඳගෙන ඉන්නකොට පවා දුක් වේදනාවක් ඇති වෙනවා නම් හැරිලා එක එකව කරලා ඒ දුක් වේදනාව යටපත් කරගන්නවා. හැබැයි ආයෙරි දෙනවා හැම වෙලේම ලොකු සටනක ඉන්නවා. කය සැපසේ තියාගන්න සැප ඉරියව් හොයලා තියෙනවා. ඒ සැප ඉරියව්වේ ඉද්දිම දුකටපත් වෙනවා. ආය වෙන සැප ඉරියව්වක් හොයනවා. ඒ සැප ඉරියව්වෙත් ඉද්දිම දුකටපත් වෙනවා. ඒ ඉරියව්වේ ඉද්දිම දුකටපත් වෙන ගතිය තියෙනවා. හරිද? ඒ ඉරියව්වේ ඉද්දිම දුකටපත් වෙන ගතිය තියෙනවා. ඉතින් මොකද වෙන්නේ? ආය හැදෙන්න ඕනේ. ඉතින් මේක හරී කරදරයක්. කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. මේකේ අවසාන ප්‍රතිඵලය සැපසේ ඉන්න පුළුවන් ඉරියව්වක් කවදාරි හොයාගන්න එකද? හිතලා බැලුවොත් තේරෙනවා එහෙම ඉරියව්වක් මට කොයි කවරදාකවත් හොයාගන්න අවස්ථාවක් නම් ලැබෙන්නේ නැහැ. එහෙම ඉරියව්වක් හොයා ගැනීම සඳහා මට කිසිදු අවස්ථාවක් නැහැ. එහෙම ඉරියව්වක් මේ ලෝකේ නැහැ. මේ ස්වභාව ධර්මය තුල නැහැ. ඒක නිසා අපි එකෙන් පරාද වෙනවා. හරි.
සිත සතුටෙන් තියාගන්නත් ගොඩාක් දේවල් කරනවා. සිත සතුටෙන් තියාගන්න කැමති දේවල් දකින්න, අහන්න, විඳින්න එක එක උපක්‍රම හදාගෙන තිනවා. එකම රූපය පෙන්වන්න දඟලනවා, එකම ශබ්දය, එකම ගන්ධය, එකම රසය, එකම පහස පුළුවන් තරම් දෙන්න සූදානම් කරන් ඉන්නවා. ඒ සඳහා ඕන වස්තු තියෙනවනේ. දැන් අද මම සතුට ලැබපු වස්තුවක් තියෙනවනම් හෙටත් සතුට ලබන්න ඕනේ කියලා කොහොම හරි ඒ වස්තුව තමන් ළඟ තියා ගැනීමේ දැඩි මෙහෙයුමක් තියාගන්නවා. අනිත් අයගෙන් බේර ගන්න උත්සාහ කරනවා, ලොකු තාප්ප ගහනවා, ගේට්ටු දානවා, බල්ලෝ හදනවා, එහෙම කර 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 මොකද කරන්නේ, ඉබ්බෝ දානවා, ලොකුවට රැක ගන්න දැඩි උත්සාහයක යෙදෙනවා. එතකොට අන්න ඒ ස්වභාවය තමයි අපේ තියෙන්නේ. අන්න ඒ ස්වභාවය අපි කොයි විදිහකින් හරි සාර්ථක කරගන්න දඟලන මේ ගතිය ඉවරක් වෙනවද කියලා හිතලා බලන්න. උදෑසනක මං කැමති කෙනෙක් දකින්න ඕනේ කියලා දැකගන්න නැතුව ඇතුළාන්ත ප්‍රබල කැමැත්තක් ඇවිල්ලා මොකද වෙන්නේ? ඇතුළ රිදෙන්න පටන් ගන්නවා. අද නම් මට දකින්න නැතුව ඉන්න බෑ, අද නම් මට දකින්න නැතුව ඉන්න බෑ කියලා රිදෙන්න පටන් ගන්නවා. අන්න එහෙම රිදෙනකොට අපි දන්නවා ඒ සඳහා මම කරන්න යම් දෙයක් හොයනවා. මගේ මනස මට කියන්නේ මොකක්ද? යන්න ගිහිල්ලා බලන්න දැක්කහම ඔක හරියනවා කියලා. ඉතින් මං ගොඩ වෙහෙස වෙලා අනිත් වැඩ ඔක්කොම පැත්තක දාලා යනවා. ගිහිල්ලා දකිනවා. දැක්ක ගමන් ඇත්තටමත් අර හිතේ තිබ්බ දුක නැති වෙනවා. දුක නැති වුණාට පස්සේ මං දැන් ඉතින් දැකලා කතා කරලා ආපහු එන්නයි හැරෙන්නේ. ආපහු එන අතර වාරයේදී අර තිබ්බ දුක අඩු වෙලාද වැඩි වෙලාද කියලා බැලුවොත් තිබ්බ දුක වැඩි වෙලා. දකින ආසාවෙන් යමක් දකින වාරයක් වාරයක් ගානේ, ආසාවෙන් යමක් අහන වාරයක් වාරයක් ගානේ, ආසාවෙන් යමක් විඳින වාරයක් වාරයක් ගානේ අපේ පින්වත්නි, ඒ තියෙන ආසාව අඩු වෙනවද වැඩි වෙනවද? අන්න ඒ ආසාව එන්න එන්න ඒ මොහොතේ තෘප්තිමත් වුණාට නැවත ඒක ලබා ගැනීම සඳහා තමන් තුළ තියෙනා වූ ආසාව ආශ්‍රය කරන වාරයක් 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 ගානේ වැඩි වෙනවා. ආශ්‍රය කරන වාරයක් වාරයක් ගානේ වැඩි වෙනවා. එහෙම වැඩි වෙලා වැඩි වෙලා අපි ඒක හොඳටම දන්නවා. කෙනෙක්ව කැමැත්තෙන් ආශ්‍රය කරන්න ගත්තොත් දැඩි බැඳීමක් ඇති වෙනවා කියන්නේ ඒකයි. කැමැත්තෙන් ආශ්‍රය කරන්න ගත්තොත් දවසින් දවස දකින දකින හම්බෙන වාරයක් ගානේ, hina වෙන වාරයක් ගානේ, කතා කරන වාරයක් ගානේ හැම නිමේෂයකම මොකද වෙන්නේ? ඒ තනත්තාව දැකීමේ ආසාව, ඇසීමේ ආසාව නැවත 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 වැඩි වෙලා. මෙන්න මේ තමයි ආශ්‍රවයන්ගේ ලක්ෂණ. එහෙම වැඩි වුණාට පස්සේ හරිද? මොකද වෙන්නේ? එහෙම වැඩි වුණාට පස්සේ පින්නත් මේ නොදැක ඉන්න බැරි ඇතුළාන්ත තීව්‍ර කටුක මාරාන්තික වේදනා හට ගන්නවා. තීව්‍ර කටුක මාරාන්තික වේදනා හටගත්තේ ඉපදෙනකොට ඒ වගේ කිසි දෙයක් තිබුණ නැහැ. මේ වස්තුව පළවෙනියෙන් දැකලා සතුට වෙච්ච දවසට ඉස්සෙල්ල දවසේ ඒ ඔය කියන වස්තුව පළවෙනියෙන් දැකලා හිතට සතුටක් ඇවිල්ලා නැවත හැරි හැරි බල 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 මේ සංසිද්ධිය තමන්ගේ තුලින් සිද්ධ කරගන්න ඉස්සෙල්ල දවසේ පළවෙනි දවසේ දැක්ක පළවෙනි දවසේ ඉස්සෙල්ල දවසේ කිසිම කැක්කුමක් ඇතුලෙන් ආවේ නැහැ මේ වස්තුව දකින්න ඕන කියලා. හැබැයි දැකපු වාරයක් වාරයක් ගානේ ටික 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 මොකක්ද වර්ධනය වෙච්ච ස්වභාවය අපේ පින්නන්තයර තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ මොකද වුනේ? ඇතුළාන්ත රිදීමක් හට ගන්න පටන් ගත්ත මතක් වෙනකොට පවා. මතක් වෙනකොට පවා ඇතුළාන්ත රිදීමක් හට ගන්නවා, දරා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අන්න ඒ ටික තමයි අපි ඉතාම හොඳින් තේරුම් ගන්න ඕනේ අපේ පින්වත්නි. මේ තියෙන ගැටලුකාරී තත්ත්වයක් ඒක. අන්න ඒ තීව්‍ර කටුක මාරාන්තික වේදනා සහිත මතකය නැවත ඉල්ලන ගතිය, දැඩි තණ්හාව, දැඩි කෙලෙස් ධර්මය, අන්න ඒකට කියනවා ආශ්‍රව කියලා. එතකොට රහතන් වහන්සේට
මේ දැඩි කෙලස් කියන ඒවා මුළු මොනින්ම නැති වෙච්ච කෙනෙක් මුළු මොනින්ම නැහැ චුට්ටක්වත් නැහැ හරිද ඒ කියන්නේ කෙලස් ධර්ම වලින් සම්පූර්ණයෙන්ම සංසිඳිච්ච උත්තමයන්න් වහන්සේ නමක් එතකොට අපි හැම වෙලෙම බලන්න ඕනේ මේ ගෙවන ජීවිතයේ අපිට සමහර දේවල් ගැන තිබ්බ දැඩි ආසාවල් කාලෙන් කාලයට අඩු වෙලා තියෙනවා එහෙම අඩු වෙලා කාලයකට නැත්තරම නැතුව ඉන්න පුළුවන් තත්ත්වෙට පත් වෙලා හැබැයි ඒ තත්ත්වෙට පත් වෙලා තියෙන නිකන් නෙවෙයි වෙන දේවල් වගේකට ලොකු කැමැත්තක් ඇති කරගෙන මේ කැමැත්ත ඇති වෙන දේවල් ටික අරගෙන කොටස් හතරකට බුදුරජාන් වහන්සේ බෙදලා දීලා තියෙනවා අපිට පහසු වෙන්න කාමාශ්‍රව භවආශ්‍රව ditthiyaශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා හරිද එතකොට ඇහැකරණාසය දිව ශරීරය පිනවීමේ රූප ආදී දේවල් අරමුණු හම වුණාම ඉපදින ඒ දැඩි කාමයන් තමයි කාමාශ්‍රව කියලා කියන්නේ. ඒ හින්දා තමයි හොඳට ඉන්න අය වැදගත් විදිහට ඉන්න අයත් සමහරවිට වැදගත් උත්සව වලට ගිහිල්ලා කෑම පොලිම පයින්නවා. ඒක දරන්නම බැරි වෙනවා. හරිද? ඒ විදිහට එහෙම වෙන්නේ ආහාර දැක්කහම ඇති වෙන දැඩි ආශ්‍රවයන් හින්දා ඇතුළ ගිනි ගන්නකොට ඉන්න බෑ. හරිද? එතකොට ඒ ඒ භවයන් ගැන අපි අහලා තියෙනවානේ ඒක වෙනම අපි කතා කරනවා කාම භව රූප භව ආදී මේ තියෙන භවයන් පිළිබඳව ඉතින් ඒ ඒ භවයන් වල ඇලිලා ඒ වයින් ගැලවෙන්න හිත කැමැත්තක් නැහැ හිත ඒ භවයෙන් ගැලවෙන්න කැමැත්තක් නැහැ ඒ භවයෙන් සම්පූර්ණ නිදහස් වෙන්න කැමැත්තක් නැහැ ඒකේ තව ඉන්නයි තියෙන අදහස භවගාමි ගමනක යණ්ඩයි අදහස මේ බලන්න ඒව ඇති වෙන හැටි දෙන්නේ සමහර වෙලාවට අධික කාම ආසාවන් නැති වෙලා ඒ කියන්නේ දැඩි බැඳීම් ඇති කරගෙන දැකලා තියනවාද සංසාරික ජීවිතේ හැමදාම එකට ඉන්න ඕන කියලා දැඩි ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා හරිද ඒ මොනවද භවයේ තව යන්න තව භවයන් සකස් කර කර යන්න ඒකලා නිවන් දැකීම ගැනත් කතාවක් කියනවා ඒ කට්ටිය මේ එකටම නිවන් දකින්න ඕන කියලා ඉඳලා 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 එකටම නිවන් දකින්න ඕන කියලා නමුත් අපේ පින්වත්නි එකතු වෙලා ඉන්න ඕන කියලා හැඟීම තියෙනකම් මේ දෙන්න නිවන් දකින්නේ හරිද එතකොට එකටම නිවන් දකින්න ඕන කියන අදහස තියෙනකම් නිවන් දකින්නේ නැහැ ඉතින් ඒ නිසා මේ ඒ මොකද එතන තියෙන බැඳීම මේ බැඳීම රිදුම් දෙන නිසා වෙනුයි මේක අයින් කළ යුතුව තියෙන්නේ ඉතින් එන්නේ වට කියනවා කාමාශ්‍රව අන්නේ භවයේ යන්න තියෙන කැමැත්තර කියන භවආශ්‍රව කෙටියෙන් කියනවා නම් නොදන්නාකම නිසා අපිට ඇති වෙන ආශ්‍රව ඇලිලා තියෙන්නේ නොදන්නාකම නිසා කෙටියෙන් කියනවා නම් සංකිතේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා සම්පූර්ණයෙන්ම ගත්තොත් මේ පංචඋපාදානස්කන්ධයම සංක්ෂිප්ත වශයෙන් දුක. ඒක තේරෙන්නේ නැතුව අපි අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියය කියලා පංචඋපාදානස්කන්ධය සුවයි සුබයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා අපේ හිත අපිට කියනවා මේ වෙයි නම් අයින් වෙන්න බෑ අයින් වෙන්න හිතකවත් නැහැ පින්නත් නේ අයින් කරන්න හිතකවත් නැහැ. අපි ළඟින් ඉන්න කීප දෙනෙක් කෙරෙහි අපි ළඟ තියෙන පොඩි දේවල් කෙරෙහි අපිට තියෙනවා අධිකතර වෙන් වෙයි කියලා බයක් නැති වෙයි කියලා බයක් නැති වෙන්න බෑ කියලා කොන්දේසියක් තමන්ගේ තුල තියෙනවා. මේ මොහොතේ වුණත් අපි ළඟ ඉන්න කෙනෙක් මැරෙනවට අපි කැමති නැහැ. අපෙන් වෙන් වෙනවට කැමති නැහැ. ඒ වෙන්වීම නොවේවා කියන ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒක වෙන්නේ නැහැ කියලා අදහසක් තියෙනවා. අන්න එතන තියෙන වැරදි දෘෂ්ටියක්. මෙන්න මේ විදිහට වැරදි අදහස් නිසා වැරදි තේරුම් ගැනීම නිසා ඇති වෙලා තියෙන ආශ්‍රවයන් වලට කියනවා අවිජ්ජාශ්‍රව කියලා. ඒ වගේම වැරදි දෘෂ්ටි නිසා ආත්මීය දෘෂ්ටිය මාත් එක්ක මට සමාන්තරව මාත් එක්ක මෙහෙම එකතු වෙලා යන්න පුළුවන් යම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට අදාළ මොනවා හරි කොටසක් මගේ මේ ලෝකේ මගේ වසඟයේ තියෙනවා මේ ලෝකේ ගොඩාක් දේවල් තියෙනවා ඒ අතර මට කියලා මම කියලා මගේ කියලා කොටසක් මම මේ ලෝකේ වෙන් කරන් ඉන්නවා මගේ දරුවෝ මගේ දෙමව්පියෝ මට ඕන හැටියට ඒ ඔක්කොම පවත් ගන්න පුළුවන් මේක තමයි තියෙන දැඩි අල්ලා ගැනීම ඇල්ලෙන්නේ ඒකයි පින්නත් මේ අහු වෙලා තියෙන්නේ ඒක අපිට තේරෙනවා අල්ලා ගන්න පුළුවන් කියලා මේ කොටස මම අල්ලගෙන ඉන්නේ කෝටි 700ක් සෙනග ඉන්න මේ ලෝකේ දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් 5 දෙනෙක් මම මගේ ලෝකයට එකතු කරගෙන ඒ කට්ටිය මට ඕන හැටියට තියාගන්න පිරිස
මාත්‍යක මේම අතීතේ ඉඳන් ආවා වර්තමානයේ හරහා අනාගතේ දක්වා යන පිරිසක් කියලා අපිට මොකක්ද අදහසක් තියෙනවා හරිද මොකක්ද අදහසක් තියෙනවා පින්නන්නේ එහෙම පුළුවන් කියලා අදහසක් තියෙනවා ඒක පුළුවන් කියලා හිතෙන හින්දා තමයි ඒකට බැඳෙන්නේ මට පුළුවන් මේ පිරිස මට ඕන හැටියට තියාගන්න මට පුළුවන් මගේ මේ ශරීරය මට ඕන හැටියට තියාගන්න මට ඕන වෙලාවට මේ අත උස්සන්න පුළුවන් මට ඕන වෙලාවට ඕන සිතුවිල්ලක් ඇති කරගන්න පුළුවන් ඒ වගේ වැරදි අදහස් තියෙනවා මට ඕන වෙලාවට මේ අත උස්සන්න ඇත්තටම බෑ එහෙනම් ඔය හාමුදුරු ඉස්සුවේ කියලා දැම්මම හිතේ මේ ශ්‍රවණය කරන අයට මට මේක උස්සන්න නම් මට ඒක උස්සන්න ඕන කියලා හිත පහළ වෙන්න ඕනේ ඒ සිත පහළ වීම කොයි වෙලාවකවත් මට ඕන හැටියට වෙන්නේ නැහැ මේ දැන් කාරණා සහිතව මේ සිත පහළ වුණා හින්දා මම මේ ඉස්සුවේ නැත්තම් මේක කරන්න බෑ ඉතින් ඒවා හොඳට විශ්ලේෂණය කරන කෙනෙකුට මගේ හිතවක්වත් මගේ ශරීරයක්වත් අනුන්ගේ හිතවක්වත් අනුන්ගේ ශරීරයක්වත් මේ ලෝකේ තියෙන අනිත් දේවල්වක්වත් මට ඕන ක්‍රමයට නවත්ත ගන්න බෑ ඒවා දිය විදිය යන දේවල් වගේ අහසේ තියෙන වලාකුළු අහසේ පායන දේ දුන්න මේවා වැස්ස අවුව මේ කිසි දෙයක් මේවත් එක්ක අපි ජීවත් වෙනවා විනා හොඳට ඒව ගැන අධ්‍යයනය කරලා ඔය හදාගෙන තියෙන කන්නවල් පවා ඒකනේවත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙනවා මිසක්කා ඒවා මට ඕන හැටියට පවත්වා ගැනීම කිසිදු අභිලාෂයක් අපිට නෑ මොකද ඒක කරන්න බෑ කියලා අපි හොඳාකාරවම දන්න නිසා ඉතින් එන්න ඒක නොදන්නාකම නිසා වෙන් වැරදි හැඟීමක් තියෙන මේක කරන්න පුළුවන් කියලා අන්න ඒකින්ද ඒවට අපි බැඳීලා ඉන්නවා අන්න ඒවට කියනවා වැරදි දෘෂ්ටි නිසා ඇති වෙන ආශ්‍රව ධර්ම වලට කියනවා දිට්ඨි ආශ්‍රව කියලා. ඒතර කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිට්ඨි ආශ්‍රව කියන හතර පැත්තකින් අපි මේ ආශ්‍රව වලින් හිර වෙලා නැවත ඒවා එකතු වෙනවා අපේ ලෝකෙට. අපේ ජීවිතයට ඒවා එකතු වෙනවා. බලාගෙන ඉද්දි එකතු වෙනවා. එහෙම එකතු කර ගනිමින් අපි කියනවා මම නිවන් දකින්න ඕනේ කියලා. එතකොට සැලැස්මක් තියනවාද? සැලැස්මක් තියෙන්න ඕනේ මේ ආශ්‍රව අයින් කරගන්න ක්‍රමවේදය මොකක්ද කියන එකට සැලැස්ම තියෙන්න ඕනේ. ඒක මේ ජීවිතේදී කරන්න බැයි නම් ආසන්නම ජීවිතේදී හරි තව භව කීපෙදී හරි සසර දීර්ඝ ගමනක් මං ඇවිල්ලා තියෙනවා ඒකමයි මේ කරන්නේ. මේ ජීවිතේ මං කැමති නම් යම් ආහාරයකට අපේ පින්වත්නි ඒ ආහාරය කී වතාවක් නම් මම අරගෙන තියෙනවද? මේ වෙනකොට ආසාවෙන් කාලා තියෙනවද? තව කොච්චර කාලයක් ඛණ්ඩ වේද අන්තිමට ඒවට තහංචි දානවා මේ ස්වභාව ධර්මයේම ඔන්න පැණිරහ ඛණ්ඩ කැමති කෙනෙක් නම් අවුරුදු 50ක් 55ක් යනකොට විශේෂයෙන්ම ඒ රස පැණිරහ මේ ලෝකයේ මේ බාහිර දේවල් දිවේ වැදිලා හැදෙන රසයක් කියලා එකක් ඒක. ඒවට කොච්චර නම් බැඳිලාද ඒක දැන් ඛණ්ඩ බැරි වෙන තත්ත්වෙට පත් වෙනවා. අන්න එහෙම තමයි පින්නත් මේ ගැටලුකාරී තත්ත්වයන් උදා වෙන්නේ කොහොමත් අපිට මේ දේවල් වලින් අයින් වෙන්න වෙනවා. එතකොට දැඩි ආසාවක් ඇති වෙනවා. ඒ ආශ්‍රයෙම නැවත භවයක් සකස් කරනවා. ඉතින් මේ විදිහට දීර්ඝ ගමනක් අපි ඇවිල්ලා ඒහා සමානව ගමනක් යන්න යනවා. දීර්ඝ ගමනක් අපි ඇවිල්ලා ඒ වගේම ආපු වගේම ගමනක් යන්න යනවා. නිකමට මේ කොච්චර භවගාමී ගමනක් යන ඕනේ නැහැ. නිකමට අහන්න තමන්ගේ මගේ හිත ඉල්ලන්නේ මම කාපු දේවල්ම නේද ආය කන්න කියලා ඉල්ලන්නේ කියලා. නොකාපු දෙයක් හිත ඉල්ලන්නේ නැහැ. මං අහපු දෙයක්ම නේද නැවත අහන්න ඕනේ කියලා ඉල්ලන්නේ. අහපු දෙයක්ම නේද නැවත අහන්න ඕනේ කියලා ඉල්ලන්නේ. විඳපු දෙයක්ම නේද නැවත විඳින්න ඕනේ කියලා ඉල්ලන්නේ. නොවිඳපු දෙයක් ඉල්ලන්නේ නැහැ. ඒ කියන්නේ රාගාදී කෙලෙස් ධර්ම හෝ ඒවායින් ඒ ආකාරයේ දේවල් ඉල්ලන්නේ හිත. මේ වගේ දෙයක් විඳින්න ඕනේ කියලා. ඉතින් ඒ යම් වින්දනයකින් ලැබුවා වූ සැපයක් තියෙනවා නම් ඒ සැපේම ආයෙදනවා. හරිද? යම් ආහාරයකින් වින්ද රසයක් තියෙනවා නම් ඒක මිලනවා. දැකපු අහපු විඳපු දේවල්ම නැවත ඉල්ල අනාගතේ නැවත ඒවා විඳින්න ඉන්න මේ ජීවිතයේ තියෙන අර්ථය මොකක්ද? අන්න ඒවා තේරුම් ගත්ත මිනිස්සු ඒ තේරුම් ගත්ත පමණින් මේක නැති වෙන්නේ නැහැ. ඒකට ඕන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංග මාර්ගය තමන්ගේ තුලින් අද්දකිමින් ක්‍රමානුකූලව මේක අයින් කිරීමේ දැඩි වගකීමක යෙදලා ඉන්නවා. ඉතින් ඒක තමන්ගේ ජීවිතයේ විඳින දුක් නැති කිරීම කියලාමයි කියන්නේ. ඇයි ඒ මේ ආශ්‍රවය නිබඳව දුක් සකස් කරන නිසා වේ. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ පින්වත්නි අපේ ජීවිතයට ඔන්න ඔය වගේ සැලසුම් ඇති කරගන්න. මොකද
මෙහි තියෙන රසය අපිට හොඳට දැනලා තියෙන්න ඕන හින්දා ඒ සැලසුම් ඇති කර ගැනීම දැඩි ඉතාම දැඩි ප්‍රයත්නයක් අපිට තියෙන්න ඕන අපේ ජීවිතයේ සසර ජීවිතේ මම මේ ජීවිතය කියන්නේ මේ ජීවිතය විතර නෙවෙයි සංසාරික ජීවිතයේ මේ දැඩිව දුක් විඳින ගතිය තියෙන හිත ටික 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 ඒ දුකෙන් අතම දෝලා අවශ්‍ය ඉලක්කයට අරගෙන යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් පිළිබඳව සැලසුමක් අපිට තියෙන්නට ඕනේ. ඉතින් මේ කාරණාව අපි ඉතාම හොඳින් හිතට අරගෙන අපේ ජීවිතයේ සැලසුම ඉතා හොඳින් විශේෂයෙන් මේ ජීවිතය ගැන හිතලා ඇති කරගන්න ඕනේ පින්වත්නි මේ අඩුම ගානේ හුඟක් අය තීරණය කරනවා යම් කිසි කාලයක ඉඳන් මම එක දිගට මේ ධර්මය තුල හැසිරෙන්න ඕනේ කියලා. හැබැයි මේ එයාලට ඒ ඒ වයස මෙන්න මේ තව අවුරුදු 10කින් 15කින් ඒ වගේ කාලයක් එහාට දා ගන්නවා. එහෙම වෙනකොට මේ ශරීරය ඉඩ දෙන්නේ නැහැ ඒකට. එතකොට පරිපූර්ණව මේ කටයුත්ත කරන්න ඕනෙමයි. ඒකෙන්ද යම් සැලැස්මක් හදා ගන්නකොට දැන්ට මට කාර්ය බහුලත්වය වැඩි, දැන්ට මට වගකීම් වැඩි. දැන් මේවායින් පොඩ්ඩක් අත මිදුණාට පස්සේ මම මේකට පූර්ණව කටයුතු කරනවා කියලා මොකක්වත් නොකර හිටියොත් එදා දවස උදා වෙනකොට අපිට හුරු නෑ ඒක කරන්න කරන්නත් බැරි වෙනවා බොහෝ විට අසනීප තත්ත්වයන් එන්නත් පුළුවන් ඒ නිසා නුවණ තියන අය එහෙම නෙවෙයි කරන්නේ එදාට මේක මනසින් අපි අයින් කරන දේවල් අයින් කරන්න ඕනේ ඒකට ප්‍රතිපත්තියක් තියෙනවා ඒ ඔය තියෙන ප්‍රතිපත්තිය තමයි ඇත්තටම ආරියෂ්ටායික මාර්ගය ඒ ප්‍රතිපත්තිය අපේ පින්නන්නේ කොයි වෙලාවකවත් මේ ලෞකික ජීවිතේ ගෙවන ගමන් කරන්න බැරි එකක් නෙවෙයි මොකද ඒක උදැල්ලෙන් කරන ප්‍රතිපත්තියක් නෙවෙයිනේ ඒක කොස්සෙන් කරන ප්‍රතිපත්තියකුත් නෙවෙයි ඒක වැඩ නවත්තලා කරන ප්‍රතිපත්තියක් නෙවෙයි. ඒක අපි මනසෙන් යම් යම් දේවල් ගැන මෙනෙහි කරන ආකාරය අනුව තියෙන ප්‍රතිපත්තියක්. ඒකට හැමදාම මේ පූජාවන්තයන්ට ලොකු පූජාවන්තයන්ට දවස් ගණන් ගත කරන්න අවශ්‍ය ප්‍රතිපත්තියක් නෙවෙයි ඒක. ඒක අනිවාර්යෙන් පන්සලේ ඉන්න ඕන ප්‍රතිපත්තියකුත් නෙවෙයි. කාලය මේකට එහෙම හරස් වෙන්නේ නැහැ. මොකද ඒවා අතුරුඵල. ඒවා අතුරුඵල හැමදාම භාවනා මධ්‍යස්ථානවල ඉන්න ඕන ප්‍රතිපත්තියකුත් නෙවෙයි ඒක. ඒ භාවනා මධ්‍යස්ථානයට අපිට ආයතුව තියෙන්නේ මේ මනස හදා ගන්න විදිය කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහගන්න විතරයි. ධර්ම ශ්‍රවණය කරන්න අද ඕනතරම් අවස්ථා තියෙනවා. එතකොට එවැනි අවස්ථා ප්‍රයෝජනයට අරගෙන පොත්පත් පරිශීලනය කරන්න ඕන අවස්ථාවක් හදා ගන්න පුළුවන් තමන්ගේ ජීවිතේ. එහෙම දැම්මම ඉඳන් සැලසුමක් හදා ගන්න ඕන. එන්න මගේ මේ පෞල් ජීවිතයේ හෝ තියෙන වගකීම් අඩු වෙනකොට මේකට ගත කරන කාලය වැඩි කර ගන්න බලාගෙන දැම්මම පොඩ්ඩකින් හරි පටන් ගන්න ඕනේ. එහෙම සරසමත් ත්‍යාගන ජීවත් වෙලා හිටියොත් මං 60ක් වෙනකොට මෙන්න මේ විදිහට මම දන්න එක අම්මෙක් තාත්තෙක් හිටියා. ඒගොල්ලෝ මොකද කරේ? ආගේ දරුවන්ට කිව්වා අපි උගන්වනවා හැමදේම කරනවා කිසි අඩුපාඩුවක් නැතුව විවාහ කරලත් දෙනවා පොඩි කාලේ ඉඳන්ම කියලා තිබ්බා මං හොඳටම දන්නවා ඒක. විවාහ කරලත් දෙනවද ඒ ඔක්කොම ටික අපි කරලා දෙන්නම් උනන්දුවෙන් හැබැයි ඔයාලා මතක තියාගන්න දැම්මම කියන්නේ මුණු පුරව හැදිල්ලක් මුණු පුරව බැලිල්ලක් ඒවනම් කරන්න අපි ලෑස්ති නෑ ඔයාලා සම්පූර්ණ ජීවිතේ වගකීම හදාගන්න කියලා මේ දෙන්න මොකද දන්නවද කරේ තමන්ගේ දරුවන්ගේ කටයුතු ඔක්කොම ඉවර කරලා ඉක්මනින්ම ඒ දෙපළ පැවිද්දටපත් වුණා පැවිදි වෙලා එයාලගේ කටයුතු සම්පූර්ණ කරගනිමින් ඉන්නවා බලන්න හිතලා සැලසුමක් තියෙනවා ඒ ජීවිතේ එයාලා මතක් කරේ කලින් දන්නවා නම් මේවා අර්ථවත් නොවන දේවල් කියලා පවුලක් ගොඩනගන්නේ නැහැ. නමුත් දැන් මේ වගකීම් ටික අරගෙන යන උණු වගකීම් වලට හැබැයි පැටව ගහන වගකීම් හදාගන්න අපි ලෑස්ති නැහැ. ඒක ඉඳ ඉඩම් කඩන් ටික ලියලා දීලා මොකද කරේ? අන්න සැලසුමකට ගියා. ඉතින් ඒ වගේ හැමෝම යම් කිසි ආකාරයක හිත නිදහස් කරගන්න සැලසුමකට යන්න වැඩපිළිවෙලක් හදාගන්න ඕනේ. ඒක මේ ජීවිතේ කොහොමත් කරන්න බැයි නම් ආසන්නම භවයේ හරි එවැනි තත්ත්වයකට පත් වෙන්න වැඩපිළිවෙල හදාගන්න ඕනේ. ඉතින් මේ ගාථා ධර්මයේ බුදුරජාන් වහන්සේ දේශනා කරේ රජගහ නුවර වාසය කරන කාලෙදී අනුරුද්ධ තෙරුන් අරමුණු කරගෙන ඒකත් කෙටියෙන් අපි මතක තියාගන්න ඕනේ මොකද අපිට මේ අවස්ථා සම්බන්ධ හරියට වැදගත් වෙනවා රජගහ නුවර අනුරුද්ධ මහා තෙරුන්ගේ සිවුරු දුබලභාවයට පත් වුණා ඒවා දිරලා එහෙම වුණා ඉතින් අපි දන්නවනේ අපි භික්ෂුන් වහන්සේලා දැන් මේ එන්නේ චීවර මාසය එතකොට මේ මාසෙදි චීවර සකස් කර ගන්නවා. ඉතින් මේ වගේ අනුරුද්ධ මහා තෙරුන් වහන්සේගේ චීවර දුබල වුණාට පස්සේ මොකද කරන්නේ? අනුරුද්ධ මහා තෙරුන් වහන්සේ පැවිදි වුණේ උසස් ඒ කියන්නේ රජ කුලයකින්. ඉතින් ඒක නිසා ඒ වුණාට අර ආසාවල් පොඩ්ඩක්වත් ඉතුරු කරගත්තේ නැහැ.
රහතන් වහන්සේ ඉතුරු කරගන්නේ නැහැ. නමුත් පැවිදි වුණේ රජ කුලයකින් බොහෝ සම්පත් තිබ්බ තැනක. ඉතින් මොකද කරන්නේ? අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අමුසොහොන් කරා ගිහිල්ලා තැන් තැන් වල ගිහිල්ලා පාංශු කුල චීවරයක් සකස් කර ගැනීම සඳහා රෙදි කෑල්ලක් හොයනවා. බලන්න ඒකට කියනවා චීවර සන්තෝෂය කියලා වෙනම තියෙනවා අරියවංශ දේශනාවේ. චීවර සන්තෝෂය කියලා ඒ මේ විදිහට චීවරයක් සකස් කර ගැනීමේ, ඒ කියන්නේ අල්පේච්ඡ භාවයේ උපරිමයක් කොට තමන්ගේ චීවරය සකස් කරගත්ත උත්තමයන් වහන්සේලා අතීතයේදීත් හිටියා, දන්නවද වර්තමානයේත් ඉන්නවා. හරිද? එතකොට මොකද කරන්නේ මේ අනුරුද්ධ තෙරුන් වහන්සේ මේ චීවරය සකස් කරගන්න සොහොන් කරා ගිහිල්ලා කසල ගොඩවල් වලින් රෙදි කෑලි අරගෙන දිරපු හරිය අයින් කරලා එහෙම තමයි මේ චීවර සකස් කරගන්නේ. අයින් කරලා තියෙන අයිතිකාරයෝ නැති පසට යට වෙච්ච චීවර අදටත් පාංශ කූලය දෙනවා කියලා කරන්නේත් ඒ කාලේ අරමුණක් තිබුණා යම්කිසි මිනිහක් ඔතපු රෙද්දක් කවුරු හරි රහතන් වහන්සේ නමක් ගත්තොත් ඒ පුද්ගලයාට පින් සිද්ධ වෙනවා කියලා. ඒ කාටද මේ මල මිනියට? ඒක වැරදි දෙයක්. ඉතින් ඒ මොකද එහෙම වෙන්න හේතුවක් නැහැ. ඒ එතන චේතනාවක් නැති නිසා. හැබැයි සමහර වෙලාවට අමනුෂ්‍යෙක් වෙලා අරගෙන තියෙනවා නම් මේ මල මිනියට ඒක කැමැත්තෙන් අර එතකොට ඒ රෙදි කෑල ගැන පවා ලොකු අදහසක් තියෙන්න පුළුවන්. එතන චේතනාවක් තියෙන සත්වයක් ඉන්නවා. ඒව අල්ලගෙන ඉන්නව අමනුෂ්‍යයෝ. අන්න රහතන් වහන්සේ නමකට සදාසිතින් මේක ගණ්ඩ ඉඩ ඇරියොත් අන්න එතකොටනම් ඒ තැනත්තාට මොකද චේතනාවක් නැති තැන කිසිම විදියකින් පිනක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එදා ඉඳන් ඒ තිබ්බ අදහස අනුව තමයි අදටත් ඔය මලමිනිය උඩින් තියලා රෙදි කෑල්ලක් ඒක අරගෙන භික්ෂුන් වහන්සේට පූජා කරන්නේ එයා වෙනුවෙන් පාංශ කූලය දෙනවා කියලා. පාංශ කූලය දෙනවා කියලා. නමුත් ඒක දිරපරිදි කෑල්ලක් නෙවෙයි. ඒක භික්ෂුන් වහන්සේට පාංශ කූල රෙද්දක් වෙන්නේ නැහැ. ඒක භික්ෂුන් වහන්සේට කැප කරාට ඒ විදිය වෙන්නේ නැහැ. ඉතින් අර විදිහට මේ පාංශකූලය ඒ කියන්නේ පාංශකූලි රෙදි කෑලි හොයාගෙන යන අනුරුද්ධ තෙරුන් වහන්සේට හරි වැඩක් තමයි උනේ. මේ ආශ්‍රව ගැනත් කියන්නට ඕන. මේ කතාවේදී ආශ්‍රව ගැනත් අපිට හම්බෙනවා. ඉතින් මේ දුබල වූ සිවුරු ඇතුව ඒ සිවුරු හොයාගෙන යනකොට එක්තරා තැනකදී හරි වැඩක් වුණා. අනුරුද්ධ තෙරුන් වහන්සේට බව තුනකට පෙර බිරිඳ වෙච්ච එක්තරා දිව්‍යාංගනාවක් මේක දැක්කා. බව තුනකට ඉස්සෙල්ලා දැකලා මොකද කරන්නේ? ඉතාම වටින ජාලිනී කියන මේ දිව්‍යාංගනාව මොකද කරන්නේ? මෙච්චර ගිහි කාලේ මෙච්චර සැප සම්පත් තිබ්බ මේ තැනත්තාට ඉතින් මේ සිවුරු හොයාගන්න උත්සාහ කරනවා කියලා දැනගෙන දිවසලු ඒ කියන්නේ දිව්‍යසලු කඩ තුනක් අරගෙන ඇවිල්ලා අර කසල ගොඩේ දාලා පස්වලට භාගයක් යට කරලා යන්තම් පේන්න තිබ්බා. ඉතින් අනුරුද්ධ තෙරුන් වහන්සේ මොකද කරන්නේ? මේ කසල ගොඩේ මේ යට වෙලා තිබ්බ රෙද්ද ඇදලා අරගෙන මොකද කරන්නේ? සිවුරු කරන්ඩ සූදානම් කරගත්තා. ඉතින් අනුරුද්ධ තෙරුන් වහන්සේගේ හැම මොකුත් චේතනාවක් නැහැ. නමුත් එතනක් තියෙන ආශ්‍රය බලන්න මේ දිව්‍යාංගනාවට ඒ දිව්‍ය භවයේ ඉඳලා අතීතයේ වාසය කරපු අය පිළිබඳව ආශ්‍රවයන් තිබුණා. ඒක තමයි කියන්නේ මේවා කොච්චර ප්‍රබලද කියලා. එතකොට මේක සිවුරු කරන දවසේ මේ සලු වලින් සිවුරු මහනකොට අන්න එදා මොකද කරන්නේ? මෙතෙන්ට බුදුරජාණන් වහන්සේත් වැඩම කරා. බුදුරජාණන් වහන්සේ වැඩම කරා. ඉතින් සරියුත් මහ රහතන් වහන්සේත් වැඩම කරා. ඒ වගේම මුගලන් මහ රහතන් වහන්සේ ගෙත්තමට වුමනා දේවල් අරගෙන වැඩම කරා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ බුදු පාමොක් මහා සංඝනක් මෙතෙන්ට එකතු වුණා. ඉතින් ඒක නිසා විශේෂ දානයක් සකස් කරා ගිහිපින්නන්ත මහා විශාල උත්සවයක් බවට පත් වුණා. ඉතින් ලොකු දානයක් ලොකු ආහාර දානයක් සකස් කරා. සකස් කරලා ඉතිරි ආහාරත් බොහෝ වශයෙන් තිබුණා. එතකොට මේ සිවුරක් සකස් කරන සුළු කටයුත්තට මේ තරම් පිරිස් මේ තරම් ආහාර සකස් වුණා. මේක දැකපු සමහර ස්වාමීන් වහන්සේලා පවා අනුරුද්ධ තෙරුන් වහන්සේගේ තරම නෑයෝ ගොඩක් ගෙන්න ගත්තා. ඊළඟට ඌවැසියන් ගොඩක් අයගෙන ගත්තා. ලොකු ආහාර ගොඩක් එකතු කරගත්තා මේ සීවරයක් මහන්න කියලා පෘථග්ජන භික්ෂුන් වහන්සේලා චෝදනා කරන්න ගත්තා. සමහර මිනිස්සුත් මේකට එක එකව කියන්න පටන් ගත්තා. ඉතින් අවසානයේ උනේ මොකක්ද? මේ වගේ චෝදනාවල් සිද්ධ කරා. මේක එහෙම එකක් නෙමෙයි. මේක අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඉතින්
හැඟීමක් දැනීමක්වත් තිබුණ නැහැ අනුරුද්ධ තෙරුන් වහන්සේට මේ පිළිබඳව මේ ආහාර උපදුනා මෙතන ඒ කියන්නේ ආහාර බොහෝ එකතු වුණා ඒව පිළිබඳවක්වත් කිසිම හැඟීමක් දැනීමක් නැහැ ඇයි ඒව තියෙනවා කියලා දන්නවා ඒව තිබ්බත් එකයි නැතත් එකයි කිසිම මාත්‍රයක ආසාවක් ඒව පිළිබඳව නැහැ දැන් දැන් වළඳන්න ඕන ඉක්මනට වළඳන්න ඕන කියලා හැඟීමක් නැහැ මොකක්වත් නැහැ ඉතින් මෙන්න මේ චෝදනාවට පිළිතුරු වශයෙන් බුදුරජාන් වහන්සේ ඔන්නෝය දේශනාව සිද්ධ කරා රහතන් වහන්සේට එහෙම දෙයක් නැහැ ආහාරය පිළිබඳවක්වත් මාත්‍රිය අදහසක් නැහැ ඔය තිබ්බ උත්සවයක් එකතු වෙච්ච පිරිස් පිළිබඳව මාත්‍රිය අදහසක් නැහැ ඒක නිසා වෙන් උන්වහන්සේ මරණින් මත්තේ අහසේ ඉගිලිලා ගිය කුරුල්ලෙක් ඉගිලිලා ගිය තැන ගමන් මාර්ගය පිහිටන්නේ නැහැ වගේ උන්වහන්සේගේ භව ගමන කෙලවර වෙනවා කියලා සඳහන් කරා මේ ආශ්‍රව ගැනත් දේශනා කරලා විමෝක්ෂ තුන ගැනත් දේශනා කරලා මොකද කරන්නේ මේ ගාථා ධර්මය තුලින් බොහෝ දෙනෙකුට උතුම් රහත් ඵලයේ පිහිටන්නට හේතු වෙන මහා දේශනාවක් සිදු කරා මේ ගාථා ධර්මය මුල් කරගෙන ඉතින් අපි අපේ ජීවිතයට මේ දේවල් එකතු කරගන්න ඕනේ මේ ජීවිතය ඉතාම සාර්ථක කරගැනීමේ ලොකු වගකීමක් අපිට තියෙනවා ජීවිතයේ සංසාරික ජීවිතයේම යම් අරමුණක් තියෙන්න ඕනේ කියන එකයි කිව්වේ අද දවසේ අපි මේ ගාථා ධර්මය තුලින් වටහා ගන්නුනන්නේ ඒක සසරට සැලසුමක් ඇති කරගන්න ඔහේ ඉන්න එපා එදා එදා දවසට දකින අහන විඳින දේවල් කර 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 පොඩි පොඩි පිංකම් කර කර නිකන් ඔහේ රැඳෙන්න එපා කල්පනා කරන්න ජීවිතය ගැන මරණයෙන් එහා ගැන කල්පනා කරන්න කල්පනා කරලා මරණයෙන් මත්තේ කුමන ආකාරයකටද ජීවිතය අරගෙන යන්න ඕනේ කියලා හොඳින් කල්පනා කරලා මේ ජීවිතය සාර්ථක කරගන්නත් සසර ජීවිතය සූපත් කරගන්නත් දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන අනර්ථවත් දේවල් වලට මහන්සි වෙවි මහන්සි වෙවි ගොඩ මහන්සි වෙවි වාසය කරන්නේ නැතුව සංසාරික ජීවිතයේම තිබිය යුතු අර්ථවත්ම දේ මොකක්ද කියලා මේ ජීවිතයට එකතු කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අධිෂ්ඨානය ප්‍රාර්ථනාව හැමදෙනාම ඇති කරගන්න ඕනේ සදා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරය අදිෂ්ඨානේ වාසනාව ප්‍රඥාව හැම දිනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කල්යාණ මිත්‍රයන් පිරිසක් විසින් කියලායි ධර්ම දේශකයන් වහන්සේ අතුරු මහා සංඝරත්නයටත් දායකත්වයේ ධර්ම පවුලේ සියලුම දෙනාටත් මේ කුසලය නිර්වාණ අවබෝධයේ පිණසම වේවා කියන අරමුණෙන් තමයි දේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඉතින් එපමණයි සඳහන් කරලා තියෙන්නේ නමුත් අපි ප්‍රාර්ථනා කරමු මේ කල්යාණ මිත්‍රයන් පිරිස හැම දිනාටමත් ඒ අය වෙනුවෙන් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා දීර්ඝායුෂ වේවා ලැබී තිබෙන දුක් කරදර දුරු වේවා ලැබෙන්නට තියෙන දුක් කරදර දුරු වේවා කායික මානසික සුවය ලැබේවා සසර වසන තාක් කල් මේ ලබා දුන්නා වූ කල්යාණ මිත්‍ර දාණය හේතු කොටගෙන සසර වසන තාක් කල් කිසිදු පාප මිත්‍ර ඇසුරකට පත් නොවේවා කල්යාණ මිත්‍රාශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එම පිරිස වෙනුවෙන් ජීවත් වෙලා මේ පරලෝක යාව සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. එයත් අන්ද සුගතියෙන් සුගතියට පත්වන්නට මේ පින් හේතු වේවා. අවසානයේ උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු දෙනාටම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම උතුම් යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.